කොමද ඔගලන්ට ඉතින් අද කතා කරන්න යන්නේ මම ඔයගලන්ට දැම්ම අපේ channel එකේ මෙන්න මේ විදියට post එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔයගලෝ note run කරද්දි මොකක් හරි node එකක් run කරද්දි ඒ note එකේ තියෙන details තව අලුත් VPS එකක් අරගෙන අලුත් IP address එකක් අරගෙන අන්න ඒකට ඒ VPS එකට transfer කරගන්න කොහොමද කියලා තමයි අද video එකෙන් කතා කරන්න යන්නේ මේකේ gamble වලට ලොකෝට කතා කරන්නේ ඔයගලන්ට basic ටිකක් තමයි මේකේ කතා කරන්නේ එතකොට ඔයගලන්ට ඒක idea එකක් අරගෙන ඔයගලන්ට ඉදිරි නෝඩ් වලත් මේ විදිහට වැඩ කරන්න පුළුවන් මේ වගේම ටිකක් තමයි ඒකෙත් තියෙන්නේ ඒ වගේත් තියෙන්නේ හරි එතකොට මේ නෝඩ් රන් කරන ඒවා නම් ගොඩක් කට්ටිය කරන්නේත් නැහැ කීප දෙනෙක් ඉන්නවා අපේ channel එකේ කරන එතකොට මේ කෙනෙකුත් දාලා තිනවා මේක වීඩියෝ එකක් ගේන්න කියලා ඒක නිසා ඔයගලන්ට පොඩි වීඩියෝ එකක් මේක ගැන ගේන්න හිතුවේ එතකොට අපි බලමු මේක කොහොමද කරගන්න කියලා ඇත්තටම දැන් මම මේකේ කරන්නේ ඔයගලන්ට නීලියන් නෝඩ් එක මේ නීලියන් නෝඩ් එක රන් කරන එකේ ඒකේ VPS එකේ තියෙන ඩීටේල්ස් අලුත් VPS එකකට මාරු කරගන්න තමයි යන්නේ. ඇත්තටම මෙන්න මෙතන ඔයගලන්ට මතක ඇති මම ෆ්‍රීම ගන්න ඩොලර් 200ක ඔයගලන්ට ෆ්‍රී account එකක් ගෙනාවා. මෙන්න මෙතන. එතකොට මේ digital ocean කියන website එකේ. එතකොට ඒකෙන් ඔයගලන්ට buy කරගන්න පුළුවන්කම තිබ්බා ෆ්‍රී. ඒක මාස දෙකකට විතරයි ෆ්‍රී හම්බෙන්නේ. එතකොට ඉතිරි මාස දෙකට වඩා වඩා යනවා නම් මේ හැම පැයකදීම ඔයගලන්ට මෙතන cost එකක් add වෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මගේ දැනට දැන් මේ මාස දෙක ඉවරලා තියෙනවා ඊට පස්සේ මේ cost එක මෙතනින් ඔයගලන්ට calculate වෙනවා පෑම් පැයට ඒක මෙතනින් add වෙනවා බලා ගන්න පුළුවන් මේ විදිහට කලින් මෙතන තිබ්බේ free account කියලා free trial කියලා තමයි තිබ්බේ එතකොට දැන් ඒක අයින් වෙලා තියෙනවා ඉතින් ඒක නිසා මේ මෙතන තියෙන amount එක ඔයගලොන්ගේ අනිවාර්යෙන් කැපෙනවා ඔයගලෝ දාලා තියෙන account එකෙන් link කරලා තියෙන account එකෙන් එහෙම කැපෙන්නේ නැතුව හදා ගන්න විදිහ මම ඔයගලන්ට කලින් video එකක් ගෙනල්ලා තියෙනවා එතකොට දැන් මම මේ නෝඩ් දෙක ඉදිරියට රන් කර ගන්න ඕන. ඒක නිසා මේ වගේ තියෙන ඩීටේල්ස් අලුත් VPS එකක් අරගෙන ඒකට ට්‍රාන්ස්ෆර් කර ගන්න යන්න. එතකොට මම මේ නීලියන් නෝඩ් එක තමයි යූස් කරන්නේ. හරි. එතකොට මම දැන් VPS එකක් අරගෙන තියෙන්නේ. අපි බලමු දැන් කොහොමද ඒක වැඩේ කරගන්නේ කියලා. හරි. එතකොට මේ තියෙන මම ඒ විදිහට හදාගත්ත නෝඩ් එකක් ඕගොන බලන්න පුළුවන් මේක දැන් රන් වෙනවා. එතකොට මේ විදිහට මම මේක රන් කරගෙන තියෙනවා. එතකොට මේ විදිහට ගියාම මේ නීලියන් 1 කියන එකේ තමයි expire වෙලා තියෙන්නේ. මෙන්න මේ දෙක තමයි expire වෙලා තියෙන්නේ. නීලියන් 2 එකත් මගේ expire වෙලා තියෙන්නේ. එතකොට අපි මේකට මම ඕගොල්ලොන්ට සාමාන්‍යයෙන් දානවා guide එකක්. අනිත් guide එක සහ chat GPT කියන එක තමයි use කරගන්න වෙන්නේ. හරි. ඔයාලා තව දෙයක් දන්නේ නැත්නම් මේකේ මම දැන් මෙන්න මෙතන තියෙන එක මේකේ VPS එක මේ නීලියන් 1 කියන එක මෙතන රිමූව් කර ගන්නවා ඩිලීට් කර ගන්නවා මේ විදිහට මෙතන මොකක් ගිහිල්ලා ડિස්ට්‍රොයි ගිහිල්ලා ඔයගොල්ලොන්ට පුළුවන් මේක රිමූව් කර ගන්න ඊට පස්සේ මෙතන කැල්කියුලේට් වෙන්නේ නැහැ ඒ VPS එකට අදාළව මෙතන ડિස්ට්‍රොයි ආ ගිහිල්ලා මෙතන තියෙන කෝඩ් එකම වචනෙම ඔයගොල්ලොන්ට ටයිප් කර ගන්න දෙනවා මෙතනට ඒක ටයිප් කරලා ડિස්ට්‍රොයි දුන්නාම මේක රිමූව් වෙනවා ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේක රිමූව් වෙලා තියෙනවා හරි දැන් මේකෙන් තමයි අපි වැඩේ කරන්නේ හරි එතකොට ඔයගොල්ලොන්ට දාලා තියෙන ගයිඩ් එකේ ගයිඩ් එක යූස් කර ගන්න ඕන මෙතන ඉඳන් මම මේකේ ගයිඩ් එකේ තියෙන ඒවා ටික මෙතන කොපි කර ගන්නවා මේ විදිහට මෙතනින් කොපි කර ගන්නවා කොපි කරලා මම දෙනවා chat gpt එකට මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මේක paste කර ගන්නවා එතකොට මේක paste කර ගනිද්දී ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන දැන් මේකේ update ඇවිල්ලා තියෙනවද කියලා බලන්න ඕන නීල වෙන්නේ කියනවා update දෙක තුනක් ආවා version දෙක තුනක් ආවා එතකොට මේ විදිහට document වලට ගිහිල්ලා ඕගොල්ලන්ට බලන්න පුළුවන් මොනවද තියෙන update කියලා මෙන්න මේ විදිහට මේ වගේ update තියෙනවා නම් ඒවා මේක පරණ version guide එකක් නම් ඔයගොල්ලන්ට මෙතනින් වෙනස් කර ගන්න පුළුවන් මේ මේකේ මෙන්න මේ වන v version එක 1.0.0 තියෙන දැන්ට තියෙන version එක 1.0.1 තමයි දැනට run වෙන්නේ ඒක නිසා මේවා දැන් update කර ගන්න ඕන update edit කර ගන්න තමයි තියෙන්නේ මේ විදිහට ඔයගොල්ලන්ගේ මොකක් හරි node එකක ඒ විදිහට guide එකක් වෙනස් වෙලා තියෙනවා නම් ඒ guide එක තමයි අලුත්ම guide එක තමයි use කර ගන්න ඕන හරි මෙතන දැන් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මෙතන version එක තියෙන 1.0.1 මේ ගයිඩ් එකේ වර්ෂන් එක තියෙන මෙතන 1.0.0. ඉතින් ඒක අපි මෙතනට දෙද්දී එඩිට් කර ගන්න ඕන. මෙතනින් මෙන්න මේක මම එඩිට් කර ගන්නවා. මේ විදියට. ඊට පස්සේ මේවා ටික බලන්න හරිද කියලා. හරි ඒ ටික හරි. මෙන්න මෙතනත් වර්ෂන් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේකත් වෙනස් වෙන්න ඕන. මම ඒකත් මෙතනින් එඩිට් කර ගන්නවා. හරි. ඊට පස්සේ මම මේක සෙන්ඩ් කරනවා. එතකොට සෙන්ඩ් කරන්න කලින් මම මේ විදිහට මෙතන ස්පේස් එකක් තියලා මේක මේ විදිහට දා ගන්නවා රිමෙම්බර් කියලා එතකොට ඊට පස්සේ මම දාගත්තා මේ විදිහට රිමෙම්බර් කියලා මෙන්න මේ විදිහට ඔයගලන්ට සිංහලෙන් ටයිප් කරලා ට්‍රාන්ස්ලේට් කරලා උනත් ගන්න පුළුවන් මෙතන මේ රිමෙම්බර් I run in node like this ඊට පස්සේ I run node on VPS VPS එක තමයි රන් කරන්න කියලා තියෙන්නේ ඊට පස්සේ මම දාලා තියෙනවා I have backup
කියලා මගේ කියන්නේ අර මේකේ බෑකප් කරගන්න තිබ්බනේ ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් දෙනවා මෙන්න මේ අන්තිම ස්ටෙප් එකේ 8 වෙනි ස්ටෙප් එකේ ඔයගොල්ලන්ට බෑකප් කරගන්න තියෙනවා මේ කරන්ට් රියල් ෆයිල්ස් මේකේ ඔයගොල්ලෝගේ කියන්නේ ඔයගොල්ලෝගේ ප්‍රයිවට් කියන මම මේක බෑකප් කරගන්න තිබ්බා අන්නේ ෆයිල් එක තියෙනවා කියලා තමයි මම දාලා තියෙන්නේ එතකොට ඊට පස්සේ මම දාලා තියෙනවා I need to move new VPS using my old VPS කියලා ඊට පස්සේ මෙන්න මේ විදිහට මම දාලා තියෙනවා using my old VPS credential file කියලා මේ විදිහට දාලා තියෙනවා ඊට පස්සේ මම දාලා තියෙනවා how to do it I have guide before කියලා මේ විදිහට දාලා තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ type කරගන්න ඕන මේකේ chat GPT එකේ ඉතින් මේ විදිහට දාලා ඊට පස්සේ මම මේ guide එක දීලා තියෙන මේ guide එක කලින් step එකේ හදාගත්ත VPS එකේ guide එක කියලා තමයි මම මෙතන දාලා තියෙන්නේ ඒ විදිහට දාලා මම මේක enter කරගන්නවා හරි ඊට පස්සේ මෙයා guide එකක් දී අපි බලමු හරි මේ විදිහට guide එක දෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් හරි එතකොට මම මේ විදිහට දාගෙන තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක මේ විදිහට දාගෙන තියෙනවා ඔයගොල්ලන්ට මෙතන screenshot එකක් upload කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මෙන්න මේ වගේ මේකේ screenshot එක මේ විදිහට run වෙන එක screenshot එකක් upload කරන්න පුළුවන් නම් තවත් ගොඩක් හොඳයි එතකොට මම මේ කලින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ කලින් දාලා තියෙන screenshot එක ඉතින් මේක analyze කරන්න කියලා මම දාලා තියෙනවා ඊට පස්සේ මේ විදිහට මේකට අනුව තමයි මම මේක දාලා තියෙන්නේ එතකොට මම දැන් ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා මුලින්ම මේක දැම්මේ එතකොට පොඩි වෙනස්කමක් එක්ක තමයි මෙයා දුන්නේ ඒක නිසා මම අර කලින් තිබ්බ එකේ එක copy කරලා මේකට දැම්මා මෙන්න මේ විදිහට ඊට පස්සේ යා හරියටම දුන්නා කලින් දුන්න එකම හරි එතකොට ඔයගොල්ලන්ට මේ විදිහට try කරලා බලන්න පුළුවන් දැන් මේක කියලා තියෙන්නේ මෙන්න මේ විදිහට පළවෙනි step එක මෙන්න මේක මේක run කරගන්න කියලා ඒ කියන්නේ මේකේ තියෙන step එකමයි පළවෙනි එකේ 1 2 මේක run කරගන්න කියලා තමයි මේකේ මෙයා කියලා තියෙන්නේ ඉතින් අපි ඒක run කරගමු දැන් මම run කරන්න යන්නේ මේක මම අයින් කරගන්නවා ඊට පස්සේ අලුත් VPS එක මෙන්න මේක අපිට පුළුවන් ඔයගොල්ලෝ යූස් කරන VPS එකේ නෝඩ් දෙක තුන රන් කරගන්න. සාමාන්‍යයෙන් ඉඩ තියෙනවා නම් ස්ටෝරේජ් එක තියෙනවා නම් හරි. හැබැයි සමහර වෙලාවට පැටලෙන්නත් පුළුවන් එක එක ඒ වගේ. එහෙම පැටලුණා පොඩ්ඩක් අචල් වෙනවා. හරි. එතකොට දැන් මම මේකේ තමයි රන් කරගන්න යන්නේ. එතකොට රන් කරන්න යන්නේ මෙන්න මේ මගේ අනිත් නීලියන් නෝඩ් එක. හරි. ඉතින් අපි බලමු මේක රන් කරගන්න විදිය. එතකොට මම මේ කෝඩ් එක දෙනවා මේකේ දීලා තියෙන කෝඩ් එක මෙතෙන්ට දෙනවා පළවෙනි එක කොපි කරලා මේකට දීලා එන්ටර් කරනවා හරි කලින් වගේම තමයි මේකත් රන් වෙනවා ඔයගොල්ලන්ට මම ඊ ස්ටෙප් ටික එහෙම ලොකෝට පෙන්නන්නත් නෑ ඔයගොල්ලෝ කලින් මේව රන් කරලා තියෙන හින්දා මම මේක ටක් ගාලා ටක් ගාලා යනවා හරි ඊට පස්සේ දෙවෙනි එකේ දෙවෙනි ස්ටෙප් එක මේකත් මෙතනින් කොපි කරලා මෙතෙන්ට දෙනවා මම දීලා ඒකත් එන්ටර් කරගන්නවා ඒකත් මේ විදිහට ඊට පස්සේ රන් වෙනවා හරි ඊට පස්සේ මම එන්ටර් කරගන්නවා හරි දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේක ඒ පළවෙනි ස්ටෙප් දෙක අපි කම්ප්ලීට් කරලා තියෙනවා ඊට පස්සේ මෙතන රූට් කියලා ආවා ඊට පස්සේ මෙතන තියෙනවා දෙවෙනි ස්ටෙප් එක තමයි වැදගත් වෙන්නේ අර credential file ටික private key යනම නම් තිබ්බේ වටික මේකට import කරගන්න ඕන පරණ එකේ ඉඳන් අලුත් එකට හරිද පරණ කී ඉඳන් අලුත් එකට ඉම්පෝට් කරගන්න ඕන. ඒක කරන්ඩ මේකට දීලා තියෙනවා කෝඩ් එක. මේ විදිහට කෝඩ් එකක් දීලා තියෙනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙතන සමහර විට ඇති SSP කියලා මෙන්න මේ කෝඩ් එක නැතුව ඇති. එහෙම නැත්නම් සමහර විට මේ කෝඩ් එක ඇති. මේ කෝඩ් එක හරි වෙන කෝඩ් එකක් හරි ඇති. එතකොට මේ කෝඩ් එක ඔයගොල්ලෝ සාමාන්‍ය තියෙන 22 කියන කෝඩ් එක තමයි පෝට් එක. මේ තියෙන පෝට් එක ඔයගොල්ලෝගේ VPS එකේ ඒ පෝට් එක 22 හරි ඔයගොල්ලෝගේ වෙනස් කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ පෝට් දැනගෙන මොකක් හරි ක්‍රමයකින් වෙනස් කරලා තියෙනවා නම් මෙතන ඒ වෙනස් කරපු පෝට් එක දාගන්න ඕන. ඔගොල්ලන්ට මතකයි රිවර්ස් එක කිහිම අපි වෙනස් කරා. ඔයගොල්ලෝ ඒක යූස් කරානම්. හරි. එතකොට වෙනස් කරේ නැත්නම් 22 කියන එක තමයි හැමෝගෙම තියෙන්නේ. මෙතන 22 edit කරගන්න ඕන. ඊට අමතරව මෙන්න මෙතන ඔයගොල්ලෝ බලන්න පුළුවන් old VPS IP එක මෙතනට edit කරගන්න ඕන. මෙන්න මේ ටිකට edit කරලා ඊට පස්සේ මේක දෙන්න තියෙන්නේ. මම ඒක මෙතන copy කරලා ඊට පස්සේ මෙතනට දෙනවා. මම මේ විදියට පල්ලෙහාට උඩට ගන්නවා මේ ටික. හරි. මේක මම මෙතනට දීලා ඊට පස්සේ මේවා ටික edit කරගන්නවා. හරි එතකොට මේ තියෙන නීලියන් 2 එක ඒකේ IP එක මම කොපි කරලා අතෙන්ට දෙනවා. ඔයගොල්ලෝ ඒවා ටික edit කරගන්න. හරි දැන් ඇත්තටම ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලෝගේ ෆයිල් path එක මේ credential file එක තියෙන path එක ඔයගොල්ලෝ හොයාගන්න ඕන. එතකොට මේ path එකේ තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට දාගන්න ඕන මේ path එක. එතකොට මේක හොයාගන්නේ ඔයගොල්ලන්ට
මම දාලා තියෙන කලින් මේ නීලියන් එකේ නම් මේක හොයාගන්න විදිය මේ විදියට ඔයගොල්ලන්ට මේ විදියට ටයිප් කරානම් අවශ්‍ය එක මෙතනින් ටයිප් කරානම් ඔයගොල්ලන්ට ඒක හොයාගන්න පුළුවන් මේ කෝඩ් එක ඔයගොල්ලෝ කොපි කරලා ඔයගොල්ලන්ට මෙතෙන්ට දෙන්න තියෙන්නේ මේකට දෙන්න තියෙන්නේ හැබැයි පරණ VPS එකේකට තමයි දෙන්න ඕනේ දැන් මේ නීලියන් 2 කියන එකට තමයි මම දෙන්නේ පරණ එකට එතකොට ඒකට දුන්නාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න මෙන්න මෙතන මේ විදියට මෙතන ෆයිල් දෙකක් තියෙනවා කියලා මේ විදියට පෙන්නනවා සාමාන්‍යයෙන් එක ෆයිල් එකයි ඔයගොල්ලෝගේ මෙතන ක්‍රියේට් වෙන්නේ එක IP address sorry එක මේ private key එකකුයි ඒ වගේ public key අනම්මනම් එක set එකක් නේ කොහොමත් ඔයගොල්ලෝගේ එක node එක තියෙන්න පුළුවන් එතකොට මේ විදියට දෙකක් තියෙන මගේ වැරදීමකින් මෙතන දෙකක් ක්‍රියේට් වෙලා තියෙනවා එතකොට හරි එක මේකෙන් තෝරගන්න ඕන හරි එතකොට ඔයගොල්ලන්ට මේ විදියට දෙකක් හරි කීපයක් හරි තියෙනවා නේද ඔයගොල්ලෝ ඒක හරි එක තෝරගන්න ඕන දැන් මම ඒක ඔයගොල්ලෝ මෙතන මේක මේකේ path එක open කරලා මොනවද තියෙන්නේ කියලා බලන්න පුළුවන් හරිද? ඒ කියන්නේ අර private key අනම්මනම් මේකේ මොනවද තියෙන්නේ කියලා බලන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මේ නීලියන් එකේ නම් මෙතන මේ website එකේ තියෙනවා නේ මේ website එකේ මෙන්න මේ තියෙන එක තමයි හරි එක. එතකොට මේ website එකේ මෙතන තියෙන ඔයගොල්ලන්ගේ මේ address එක තියෙනවා නම් ඒක තමයි හරි එක. අපි බලමු මේක තියෙනවද කියලා. එතකොට මම දැන් ඔයගොල්ලන්ට ඒක පෙන්වන්න යන්නේ. මම වැරදි එකක් ඔයගොල්ලන්ට පෙන්වන්නම්. එතකොට මොකද private key අනම්මනම් තියෙන හින්දා. මෙතන මේ address එක තියෙනවද කියලා බලන්න. ඒ address එක තියෙන එක තමයි හරි එක. හරි. එතකොට ඕගොල්ලෝ මෙන්න මේ ටික මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඕගොල්ලෝ කොහොමද දැනගන්නේ මෙන්න මේක ඇතුලේ තියෙන ඒවා ටික කියලා බලා ගන්න මේක කොපි කර ගන්න. කොපි කරලා ඕගොල්ලෝ මෙන්න මේ විදිහට මෙතනට paste කර ගන්න chat GPT එකට අලුත් tab එකක් හරි open කරලා අනිවාර්යෙන් අලුත් tab එකක් ඒ විදිහට මොකක් හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් open කර ගන්න. පොත නැත්නම් එක මේකේ දාන්න යන්න එපා. හරි එතකොට මේ විදිහට මම දාලා තිනවා මේක මේ විදිහට how to check details කියලා. එතකොට මේ විදිහට මේ ෆයිල් දෙකට අදාළව මේ විදිහට command දෙකක් දීලා තියෙනවා. එතකොට අපිට මේකෙන් check කර ගන්න පුළුවන් කොහොමද මේ වගේ තියෙන details කියලා private කියන මොනවා තියෙනවා. එතකොට මම මේක මෙතනින් කොපි කර ගන්නවා ඔයගොල්ලන්ට පෙන්වන්න. හරි ඒක කොපි කරගෙන මම මෙන්න මෙතනට මේක එන්ටර් කර ගන්නවා එන්ටර් කරලා paste කරලා එන්ටර් කර ගන්නවා. එන්ටර් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන private key එකක් තියෙනවා public key එකක් තියෙනවා address එක තියෙනවා. ඉතින් මම මේ වෙන එකක් මගේ ඇත්ත එක නෙමෙයි මේ තියෙන්නේ. එතකොට මේ විදිහට තියෙනවා. ඒ විදිහට තියෙනවා කියන්නේ ඔයගොල්ලෝ මෙතන website එකත් එක්ක check කරලා බලන්න මෙන්න මෙතන address එකයි ඒ address එකයි හරිද කියලා. එතකොට ඒ හරිනම් ඔයගොල්ලන්ට ඒක යූස් කරගන්න පුළුවන් මේ පාත් එක යූස් කරගන්න පුළුවන්. හරි මම දැන් මේ පාත් එක නෙමෙයි යූස් කරගන්නේ අනිත් පාත් එක මෙන්න මේ පාත් එක මොකද ඒක තමයි මගේ හරියක තියෙන්නේ. හරි. හරි එතකොට ඕගොල්ලෝ බලන්න මෙතෙන්ට එන්න ඕන මෙන්න මෙතෙන්ට එන්න ඕන ඒ හරියකේ පාත් එක තමයි මෙතෙන්ට එන්න ඕන. මෙතන ඕගොල්ලෝ බලන්න මෙන්න මේ පාත් එක මෙතන තියෙන පාත් එක හරියද කියලා මෙතන එන්ටර් වෙලා තියෙනවා හරියද කියලා බලන්න. හරි ඊට කලින් මෙතන ඔයගොල්ලන්ට තුන්වෙනි ස්ටෙප් එකේ තියෙනවා මෙන්න මෙතන mkdrp කියලා එකක් මෙතන. එතකොට මේක තමයි ඔයගොල්ලන්ගේ ෆයිල් එක ක්‍රියේට් වෙන, ඒ කියන්නේ මොන පාත් එකේද මේක ට්‍රාන්ස්ෆර්, ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර් කරද්දි සේව් වෙන්නේ කියලා තමයි මෙන්න මෙතනින් තියෙන්නේ. එතකොට ඒක අපි කලින් ස්ටෙප් එක දෙවෙනි එකට කලින් මේක කරන්න ඕන. ඉතින් මෙන්න මෙතන මම කොපි කරගන්නවා. කොපි කරලා නැත්නම් මම මේක ඩිලීට් කරගන්නම්. මේ විදිහට මේක මම ඩිලීට් කරගන්නවා. ඩිලීට් කරලා ඉස්සෙල්ලාම ෆෝල්ඩ් එක ඕපන් කරගන්නවා මේ විදියට. හරිද? එතකොට කලින් VPS එකෙත් මේ ෆෝල්ඩ් එකමයි තිබ්බේ. දැන් මේකේ අලුත් VPS එක ගද්දි මොකුත් ෆෝල්ඩ් නැහැ නේ. ඒ නිසා මේක ක්‍රියේට් කරගන්න ඕන. අපි පස්සේ ක්‍රියේට් කරන්න ගියොත් හරියන්නේ නැහැ. හරි. දැන් මම මෙතනින් අර කෝඩ් එක එන්ටර් කරගන්නවා. හරි. මේක එන්ටර් කරගන්නවා. ඊට පස්සේ අපි බලමු මෙතන. හරි. මෙතන error එකක් එනවා. එතකොට මේක අපි ආයි බලමු try එකක් දීලා මේ port එක වෙනස් කරලා 22 දාලා මට හරියට මතක නැහැ වෙනස් කරාද නැද්ද කියලා මම මෙතනින් 22 දාලා try කරනවා හරි enter කරනවා හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේක මේ විදියට yes ද නෝද කියලා ඉදිරියට යන්නද නැද්ද කියලා අහනවා මම yes කියලා type කරගන්නවා මෙතනින් enter කරගන්නවා හරි මේ විදියට enter කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන password එක අහනවා password එක ඔයගොල්ලෝ type කරගන්න. ඕගොල්ලෝගේ මෙන්න මේ IP address එක තියෙන එකේ තමයි password එක ඕන වෙන්නේ. ඒ කියන්නේ calling VPS එකේ password එක ඔයගොල්ලෝ මෙතනින් enter කරගන්න. ඒක type කරලා ඕගොල්ලෝ enter කරගන්න. හරි enter කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් මෙතන password එක enter කරාට පස්සේ මෙතන 100% complete වුණා කියලා මෙන්න මෙතන මේ විදියට පෙන්නනවා. හරි ඊට පස්සේ අපි බලමු මේක download කරපු එක මේකට ඇවිල්ලාද කියලා. එතකොට මම දැන් මෙතන හොයා ගන්නවා අර කලින් එකේදී හොයාගත්ත ෆයිල් එක හොයා ගන්න විදියට මෙතන sudo find කියන එක දාලා මේ විදියට මේ කෝඩ් එක මෙතනින් type කර ගන්නවා enter කර ගන්නවා. හරි ඊට පස්සේ ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ ෆයිල් එක මෙතනින් මේ විදියට තියෙනවා කියලා මෙතන පෙන්නනවා.
හරි දැන් ඕගොල්ලෝ මෙන්න මේ ෆයිල් පාත් එක යොදාගෙන ඕගොල්ලෝ මේකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. එතකොට හරි මෙන්න මේ විදිහට ඕගොල්ලෝ කලින් බැලුවේ how to check details කියලා. මෙන්න මෙතන මේ තියෙන එක edit කරගන්න පුළුවන් cat කියලා ගහලා මේක ඕගොල්ලන්ට මේ පාත් එක edit කරගන්න පුළුවන්. ඒක edit කරලා මෙතන බලන්න. මම දැන් ඒක පෙන්වන්න යන්නේ නැහැ. මොකද මේකේ මගේ ඇත්ත details තියෙන හින්දා. හරි. ඒක බලන්න ඒක හරිද කියලා. එතකොට මේ website එකත් එක්ක ඕගොල්ලෝ check කරගන්න පුළුවන්. හරි. ඒ විදිහට හරිනම් ඕගොල්ලන්ට ඉදිරි step වලට යන්න පුළුවන්. ඉදිරි step එක තමයි මේකේ අන්තිම ස්ටෙප් එක. එතකොට මේකේ අන්තිම ස්ටෙප් එක තියෙන්නේ අර වෙබ්සයිට් එකේ තියෙන අන්තිම ස්ටෙප් එක. හරි. දැන් ඔයගොල්ලන්ට මේකේ අන්තිම ස්ටෙප් එක බලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒස කියලා. එතකොට මේ වෙබ්සයිට් එකට ගියාම මෙතන අන්තිම ස්ටෙප් එකේ තියෙන්නේ වෙරිෆයර් කියලා. එතකොට ඔයගොල්ලෝ පරණ යූසර් කෙනෙක් ඉඳලා මෙතන වෙරිෆයර් කියන එක නෙමෙයි ඔක්ක තියෙන්න ඕන. ඒස කියන එක තියෙන්න ඕන. ඒක නිසා ඒක හරියට බලන්න මේ ගයිඩ් එකේ ඔයගොල්ලෝ යොදා ගන්න ගයිඩ් එක හරියට ෆලෝ කරන්න. එතකොට මේකේ අප්ඩේට් එකක් එහෙම තිබ්බා මේකේ පාරන කට්ටියට මේ විදිහට අප්ඩේට් එකක් තිබ්බා මේ අප්ඩේට් ගයිඩ් එකේ තමයි මේක තියෙන මේස කියන එක තියෙන්නේ. එතකොට අර වෙබ්සයිට් එක යූස් කරනවා නම් ඔයගොල්ලෝ මෙතන එඩිට් කර ගන්න ඕන වෙරිෆයි කියලා තියෙන එකේ. හරි. එතකොට මම දැන් මේක දීලා තියෙනවා මම මේ ඔක්කොම කමාන්ඩ් ටික දුන්න හින්දා මෙතන මෙන්න මෙතන ඒක හරියට දීලා තියෙනවා කලින් එකේ මම ඔකන බලා ගන්න පුළුවන් කලින් එකේ මෙයා දුන්නේ මේ වෙරිෆයි කියන එකේ. මොකද මම ගයිඩ් එකේ දීලා තියෙන්නේ මෙතන වෙරිෆයි කියන එක හින්දා. මම ඒක ආයෙ දුන්නා මේ විදිහට මේක චේන්ජ් වෙන්න ඕන කියලා මේ විදිහට දුන්නා. හරි. මේ විදිහට දුන්නා මේක ආයෙ මට ගයිඩ් එක දුන්නා. හරි. එතකොට මම දැන් අන්තිම කමාන්ඩ් එක මෙතනින් රන් කරගන්නවා. අපි බලමු මේක රන් වෙනවද කියලා. හරි. ඊට පස්සේ ඕගොල්ලෝ බලා ගන්නවා මේක මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා කීපයක්. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට සාර්ථකව මේක රන් වෙනවා බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ verify account ID කියලා තියෙනවා. මෙතින් මෙන්න මෙතන මේ ID එක බලා ගන්න. අන්තිමට 972 F තියෙන. අපි ගිහින් බලමු මේකේ මේ 972 F තියෙන. ඉතින් මේ තියෙන හරි එක ඕනට බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි සාමාන්‍යයෙන් මේක අපි අලුත් VPS එකකට මාරු වෙනවා නම් මේ විදිහට තමයි කරන්නේ. ඉතින් ගොඩක් අයට මේක මොකක් හරි ගැටලුවක් ඇති. ගොඩක් අයට තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන registered verify registered කියන එකේ ඕගොල්ලෝගේ මෙන්න මෙතන address එක බලා ගන්න 4M 8N කියලා තියෙන්නේ. එතකොට මේකේ ඔබලොන්ගේ බලට ටැටස් එක තමයි මේ 4N M 8N කියලා තියෙන. මේ විදිහට ඔයගොල්ලන්ට වෙරිෆයි කරගන්න පුළුවන් හරි මේකද කියලා. ඉතින් ওই විදිහට තමයි මේක පරණ VPS එකේ ඉඳන් ඔයගොල්ලන්ගේ පරණ ඩේටාත් එක්ක පරණ ඇඩ්‍රස් එකත් එක්ක පරණ account එකෙන්ම මේ විදිහට හදාගන්නේ මෙන්න මේ විදිහට තමයි. අතරම විශේෂයෙන් කියන්න තියෙන මේකේ ඔයගොල්ලෝ ගයිඩ් එක ඉම්පෝට් කරන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඒක ඉම්පෝට් කරන්න chat GPT එක යූස් කරලා ඒක ඉම්පෝට් කරගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට මේක සාර්ථකව ඔයගොල්ලෝගේ නෝට් එක අදාළ කමාන්ඩ් ටික මේකෙන් ගන්න. එතකොට ඔයගොල්ලෝ හරි කමාන්ඩ් එක හරි විස්තරය දුන්නොත් ඔයගොල්ලන්ට හරි කමාන්ඩ් ටික ඔයගොල්ලන්ට ලැබෙයි. ඒක නිසා ඒ විදිහට ඔයගොල්ලන්ට මේක රන් කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යයෙන් මේ chat GPT එක use කරන්න. chat GPT විතර නෙමෙයි තව ඕන තරම් ඒවා තියෙනවා මේ වගේ use කරන්න පුළුවන්. එතකොට ඒවා use කරලා බලන්න. සහ YouTube එකේ search කරන්න, Twitter එකේ search කරන්න, ඉස්මයාලගේ ඔයගොල්ලෝ රන් කරන නෝට් එකට අදාළව ඔගොල්ලෝගේ ඇති Discord යාලගේ ඇති Discord එකක් මේ විදිහට ඒක ඒකෙන් අහන්න යාලගෙන් අහන්න යාල උදව් කරයි ඔයගොල්ලෝ බලන්න මම දාලා තියෙනවා මේ විදිහට දාලා තියෙනවා ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට එන ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම අහලා උදව් ගන්න ඔය විදිහට තමයි ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මේ වගේ වැඩ කරන්න තියෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක සාමාන්‍යයෙන් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේක ගොඩක්ම පහ يعني තේරෙන්නම නැති කෙනෙක්ට ලොකුට වැදගත් වෙන්නේ නැති වෙයි. සාමාන්‍ය මට්ටමක මේකේ වැඩ කරලා තියෙන කට්ටියට මේකේ කෝඩ් එක කෝඩ් මොනවාද කියලා සාමාන්‍යයෙන් පොඩි දැනුමක් තියෙන කට්ටියට මේක වැදගත් වෙයි. ඒ කියන්නේ පොඩි දැනුමක් කියන්නේ මේ කෝඩ් ගැන ඉගෙන ගන්න නෙමෙයි මේ නෝට් රන් කරන එක ගැන පොඩි දැනුමක් තියෙන කට්ටියට මේක අල්ලගෙන යන්න පුළුවන්. කෝඩ් මේ මොනවාද කෝඩ් කියන එක දැනගන්න අවශ්‍ය නැහැ. එතකොට ඔයගොල්ලෝගේ නෝට් රන් කරලා තියෙනවා නම් මේක මේ වීඩියෝ ඔයගොල්ලන්ට බලලා මේ විදිහට ස්ටෙප් ටික ෆලෝ කරලා ඔයගොල්ලන්ට ඉදිරි වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මේ විදිහට ප්‍රශ්නයක් ආවොත් විසඳ ගන්න විදිය. ඉතින් වීඩියෝ එකේ ඔච්චරයි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන් වීඩියෝ ලයික් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම නොදන්න යාළුවන්ට දැනගන්න වීඩියෝ ෂෙයා කරන්න කියලා මතක් කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.